දැන් මෙතැන්ට මේ කරන්ට එක ගන්න ගොඩක් අය උදව් කරලා තියෙනවා. මේ අපිට බටහෙම ගහලා තියෙනවා පේනවා. අපේ මෙතනම ඉන්න කොල්ලෝ ටික තමයි මම හිතන්නේ එකතු වෙලා මේටි වැඩේ කරලා තියෙන්නේ. ඔව්. දැන් කරන්ට් එක හැබැයි තාම නෑ. දැන් උඩ මෙතනට බලන්න එන අයට උඩ පිට ටිකක් දාන්නවත් එහෙම උඩට කරන්ට් එක ගන්න විදියක් නෑ. ඒකට මොකද්ද මෙතනට විය යුත්තේ? මම මේ අවස්ථාව මාධ්‍යට කතා කරන අදහස් කරේ තවත් දෙකකට ඉස්සර අපේ කොටුවේ නායක සෝනන්සෙත් රජවිර රත්නමැතිතුමත් බොහොම කාරුණික ඉල්ලීමක් කරා. ජනතාවගේ ඉල්ලීම පරිදි එය කාලාන්තරයක් තිස්සේ අවශ්‍යතාවය තිබ්බා කියලා පන්සලට කුරගල පන්සලට මේ ලයිට් ටික ලබා ගන්න. ඒකේ පුරාවස්තු දෙපාර්තමේන්තු යටතේ තිබෙන නිසා ඒක යම් කාලාන්තරයක් ගිහිලා තිබ්බ නිසා එතනින් මෙහාට ආවට පසුව අප ඒකට ක්ෂණිකව ඒකට උත්තරයක් ලබා දෙන්න පුළුවන් වුණා. නමුත් අද අපට උදේ දැනුවත් වුණා මේ ලංකා විදුලි බල මණ්ඩලයේ බඩු ඔක්කොම අරන් කටයුතු කරලා අපි 31 වෙනිදා මේක විවෘත කිරීමේ වැඩපිළිවෙලට ලං වෙනකොට යම් නොදන්නා බලවේගයක් තුලින් ඒකේ වැඩ නවත්තන්න කියලා. ඉතින් මට පුදුමයි මොකෝ අප මේ ඉල්ලීම බොහොම සානුකම්පිතව හිතලා බලලා අවශ්‍යතාවය තියෙන නිසා මේක ලබා දෙන්න හදලා තියෙනවා. නමුත් ඒක දැන් නවත්තලා තියෙනවා. ඉතින් මම මේක කාරුණික ඉල්ලන්නේ සියලුම බලධාරීන්ගෙන් මේක පුළුවන් තරම් ඒ අයට කරලා දෙන්න. මොකෝ ඒ කාරුණික ඉල්ලීම අපේ නායක ස්වාමීන් වහන්සේ පුල පුලා ඉල්ලලා තිබ්බේ මේක උදව් කරන්න. එරාජ් මේ සම්බන්ධ හුඟක් වැඩ කටයුතු කරලා තියෙනවා. උමාට පෙනුන අහිංසක ජනතාව මේක පසුපස සිටිනවා කියන එක. ඉතින් මං නොදන්නා කරුණක් නිසා තමයි මම මේක කාරුණික ඉල්ලන්නේ සියලුම බලධාරීන්ගේ මේක පුළුවන් තරම් ඉක්මනට අවසර ලබා දෙන්න. මේක 31 වෙනිදා විවෘත කරන්න පුළුවන් වේවි කියලා තමයි මම කියන්නේ. අමුතු මොන පාර්ශවෙන්නේ මෙදියාති මිලා දෙන්නේ මොන විශේෂ දාලද? මේක පුරාවස්තු දෙපාර්තමේන්තුවෙන් තමයි හිර වෙලා තියෙන්නේ. මොකද අපිට ලියුමක් ලැබුණක් කරගෙන යන්න ඒ කරගෙන ගිහිල්ලා ලංකා විදුලි බල මණ්ඩලේ බඩු ඔක්කොම අරන් කටයුතු කළා. මාස ගණනාවක් බැරි වුණ එක අපි සුමාන ඉවර කරන්න බැලුවා. නමුත් ඊට පස්සෙ අද උදේ අපර දැනුවත් වුණා මේක නවත්තන්න කියලා. අපි දැක්ක ඉරාජ් පිරත්න මහත්මයා සමාජ මුණුපුතර ප්‍රකාශයක් කළා තිබ්බා මේ වෙනත් අමාත්‍යවරයෙක් මේක ඉල්ලීම කරත් අවසානයේ ඔබතුමා තමයි මේ සඳහා මැදිහත් වෙලා මේ ඉටු කර දෙන්න මැදිහත් වුණේ කියලා. එසේනම් පුරාවිද්‍යාව සම්බන්ධ වෙනත් විෂයතින අමාත්‍යංශයක් තියෙනවා. එම අමාත්‍යවරයාගේ බලපෑමක් එළවලාද මේ නැවතීම සිදු වෙලා තින්නේ? මම එසේ කියන්න බෑ. නමුත් දෙපාර්තමේන්තුවෙන් තියෙන නිසා එතනින් තමයි වගේ කියන්න ඕනේ මන්නේ කියන තමයි මට කියන්න පුළුවන් යන්නේ. නමුත් ඇයි ඒක නවත්තලා තියෙන්නේ මම දන්නේ නැහැ. කිසිම හේතුවක් නැහැ. ඉතින් මං හිතන විදිහට අද හැන්ද වෙනකොට ලබා දුන්නා නම් මං හිතන විදිහට ඒ බලංගොඩ ප්‍රදේශයේ කුරගල පන්සලේ අයට නායක අපේ කොටුවේ නායක සෝනන්සතරාත්ත් මහිතනී කුරුගේ ජනතාවට කරන්න තියෙන දේ ස්තුති මේ සතුටුදායක තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. ඔබතුමාගේ අම්මා මේක දේශපාලන අරමුණක් නෙවෙයි තියෙන්නේ. කාරණේ ඉල්ලීමක් කල් ගියා මෙහාට ආව වැඩේ කරා. ඔබතුමාගේ අමාත්‍යංශයෙන් වෙන්න ඕන කටයුතු එක්කම අවසන් වෙලා තියෙන්නේ? ඔව් අනිවාර්යෙන්ම. බලුත් අරන් එතන සිටින්නේ. 31 වෙනි විවෘත කරන්න තමයි එයාට තියෙන්නේ. අසරයි ස්වාමීන් වහන්ස, අද ආපු මගේ මීඩියා සහෝදර හැමෝටම බොහොම ස්තුතියි. මුලින්ම කියන්න ඕනේ මේක මේ කිසිම මේ දේශපාලන පක්ෂපාත වැඩක් නෙමෙයි. මුලින්ම එක කියන්න ඕනේ සුමාන දෙකකට කලින් මම ගියා කූරගලට. කූරගල කියන්නේ අපේ බෞද්ධ අපිට ගොඩක් වැදගත් ස්ථානයක්. එතනදී මම ඩොකියුමෙන්ටරි එකක් කරා, පොඩි රිසර්ච් එකක් කළා. ඊට පස්සේ මේ YouTube එකට හරහා මම වීඩියෝ එකක් කරා මේ කූරගල සම්බන්ධව. එතනදී අපේ එතන ඉන්න ගම්වැසියෝ සහ ස්වාමීන් වහන්සේ නමක් මට යෝජනා කරා මෙතන කූරගල පල්ලියක් තියෙනවා. ඒ වගේම මෙතන අනවසර ඉදිකිරීම් ගොඩක් තියෙනවා. සහ ඉතින් අපේ එතන පන්සලට චෛත්‍යයට කරන්නේ නැහැ, විදුලිය නැහැ. ඒ විදුලිය ඉල්ලලා අපිට මට යෝජනාවක් කරා. ඉතින් එතකොට මම මගේ ওই YouTube වීඩියෝ එක දැම්මන් පස්සේ ලංකාවේ සහ අපේ ශ්‍රී ලාංකිකයන් ලෝකේ වටේ සිටින ගොඩාක් අය ගොඩාක් මේකට ප්‍රතිචාර දැක්වුවා. මොකද මේ විදුලිය ලබා දීලා නැහැ ගොඩාක් කාලෙන්. දැන් අවුරුදු ගාණක් අද වෙනකන් උඩට ගිහිල්ලා ඇත්තටම විදුලිය ලයිට් එකක්වත් නැහැදන. ඉතින් මේක මම ඊට පස්සේ Facebook හරහා අපේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා යටතේ. ඉතින් මම යෝජනාවක් කරා ඇමතිතුමාගෙන් මේකට උදව් කරන්න කියලා. මේකට මේ පක්ෂ පාට ගාව ගන්න නැතුව මේ මම බොහොම කාරණිකව ඉල්ලා සිටියා මේකට උදව් කරන්න කියලා, මේ පන්සලට විදුලිය ලබා දෙන්න කියලා.
ඉතින් කොහොමාරි මම එක යෝජනා කරන් පස්සේ අපේ කොටුවේ හාමුදුරුව ස්වාමීන් වහන්සේත් අපිට මේකට උදව් කරා. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ගිහිල්ලා ඇමතිතුමාට කතා කරා. කොහොමාරි අපිට දැනගන්න ලැබුණේ මේ ඇමතිතුමා මේකට මට අපිට උදව් කරන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ මොකක්ද කියලා. කියන්න ඕන ඇමතිතුමාට මම කියපු ගමන් ඇමතිතුමා කිව්වේ මේ ඔයාම පිස්සු වැඩ කරන Facebook එකේ ජනප්‍රිය වෙන්නේ කියලා. ඒක කියන්න ඕන. මේක මේ කවුරු ජනප්‍රිය වෙන්න වැඩක්වත් මේක මේ පක්ෂ පාට ගාව ගන්න නැතුව ඒකයි මම කිව්වේ මේක මේ ගකිසි දෙයක් ගාව ගන්න එපා. මේ පන්සලකට විදුලිය ලබා දෙන්න විතරයි මේක අපි ඉල්ලුවේ. ඉතින් එතනදී මම කොහොමාරි ඇතුලේ ඉන්න අය මට කොහොමාරි කිව්වා මේකට උදව් කරන්නේ නැහැ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ගැල. ඊට පස්සේ මම වෙන ආණ්ඩුවේ කතා කරන්න ඊට පස්සේ කෙනෙක් නැතිවද මම යෝජනා කරා අපේ රවි කරුණානායක ඇමතිතුමාගෙන්. ඊට පස්සේ ඇමතිතුමාගෙන් ඔෆිස් එකෙන් මට ඊළඟ දවසේම එන්න කියලා මට ආරාධන කළා. කෝල් එකක් ආවා. ඊට පස්සේ මම ගියා. ඇමතිතුමා ඒ වෙලාවෙම කෝල් අරගෙන ඒ වෙලාවෙම වැඩේ කරලා දෙනවා කියලා අපිට පොරොන්දු වුණා. ඒ වෙලාවෙම ඉතින් ඒ වෙලාවෙම කෝල් අරගෙන ඉතින් අපි ඇත්තටම බොහොම සන්තෝෂ වුණා. මොකද අවුරුදු ගාණක් මෙතන මේ පන්සලට විදුලිය ලබා ගන්න බැරි වුණා. ඉතින් කොහොමාරි 26 වෙනිදා මේ ලියුම් දෙක තියෙනවා. මේ 26 වෙනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප්‍රූවල් එක ලැබුණා මේ මෙතන පන්සලට කූරගල පන්සලට විදුලිය ලබා දෙන්න කියලා. ඊට පස්සේ Facebook එකේ අපි මම ෆොටෝ එකක් දැම්මා. මේ අපේ ඇමතිතුමාත් එක්ක රවි කරනවා නැක ඇමතිතුමාත් එක්ක ෆොටෝ එකක් දැම්මා. අපිට ගොඩක් සන්තෝසයි අපේ ස්වාමීන් වහන්සේත් එක්ක. ඇත්තටම අපි මොකද මේ මෙතනදී මේ පක්ෂයක් කිසි දෙයක් මේ දේශපාලන කිසි දෙයක් ගාව ගන්න නැතුව අපිට උදව් කරා. ඒකින්ද සන්තෝසයි කියලා. කොහොම හරි ඉතින් අපි මං හිතන්නේ අපේ Facebook හරහා social media හරහා ඉන්න පිරිස මං හිතන්නේ අපේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමාර සමහර චෝදනා කරන්න නැති මං දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි 26 වෙනිදා අප්‍රූවල් එක ලැබුණාන් පස්සේ එතනට ගියා පිරිස. එතන කූරගලට ගිහිල්ලා වයර් රැදලා වැඩේ පටන් ගත්තා දවස් දෙක තුනෙන් ඉවර කරන්න. ඉතින් දැන් ඊළඟ දවසේ කූරගලවට කට්ටිය මේ වෙලාවෙ ඉන්නවා නේද? ඇක්සිඩ් බෝඩ්ඩේ කට්ටිය එතන ඉන්නවා බඩු තියාගෙන. ඔව් මෙතන ඔව් ඔයගලන්ට දැන් මෙතන මේ එතන බඩු තියාගෙන ඔක්කොම ඉන්නවා. ඊළඟ දවසේ 27 වෙනකොට එනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේක වහාම නවත්තන්න කියලා. ඒ කියන්නේ මේ මේ පොඩි ළමයි වගේ මේ 26 වෙනිදාට අප්‍රූවල් දීලා 27 වෙනිදාට මේක දේශපාලනීය ලියුම, මේක හරි රාජ්‍ය සේවයේ ලියුම, මේක රාජ්‍ය සේවයේ ලියුම, මේක මේ දේශපාලනෙන් විසින් ලොකු. ඉතින් මේක ඇතුළට අපි කතා කරාම කියන්නේ මේ ඇමතිතුමාම කතා කරලා මේක නවත්තන්න කිව්වලු. වහාම ඒ කියන්නේ අපිට එක්කෝ ස්වාමීන් වහන්සේ අපි මේ ෆෝන් කෝල් එකක් දාලා බලමු. මේ අපේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ට හරි කෝල් එකක් දාලා බලමු. මේ වෙලාවෙ මොකද කවුද මේකද මොකද එතුමා කියලා තියෙන්නේ මේ ඇමතිතුමා කතා කරලා මේක නවත්තන්න කිව්වා කියලා. වහාම නවත්තන්න කිව්වා. දැන් ඔබ හිතන්න 26 වෙනිදා දැන් ඊයේ වයර් ඔක්කොම ඇදලා මිනිස්සු එතනට ගිහිල්ලා දැන් ඕවට ගුළුහු ගණන් මුදලක් වැය වෙනවා. එහෙම එතනට ගිහිල්ලා ආයි නවත්තනවා කියන්නේ මේ ආණ්ඩුවේ සල්ලි. මේක විහිළුවක් ස්වාමීන් වහන්සේ. ඇයි ඇයි මෙහෙම කරන්නේ? පන්සලකට විදුලිය මේ කාගේවත් ගෙදරට විදුලිය ගන්න නෙමෙයි. අපේ ඇමතිතුමාගෙන් සල්ලි ඉල්ලුවෙත් නැහැ. අපි කිව්වේ එතනට වයර් ඇදලා කරන්ට් එක දෙන්න බැරි නම් අපි සල්ලි එකතු කරලා හරි එතනට සෝලා වලින් වැඩ කරන ලයිට් හරි එතන දාලා දෙන්නම් කියලා. ඉතින් මේක හරිම අසාධාරණයි. මේක ඇත්තටම විහිළුවක්. හරි ඉන්න මම ඊටු ටික මම සම්පූර්ණ කරන්නම්. මේක ලොකු දුක කතන්දරයක් මට නම්. ජනාධිපති වර්ණයේදී ගෝඨා සජිත් ඉල්ලන්න කියලා කියන්නේ මං. මේ දවස්වල බෑයි නැතුව කියන්නේ මං. ඉතින් මේ ඉරාජ්ගේ චැනල් එකේ ප්‍රෝග්‍රෑම් එකට මම ආවට පස්සේ ඉරාජ් කියනවා පොඩි හඳුරෝ කූරගලට සපෝට් එකක් ඕන කියලා. ඉතින් මම කෝ කූරගලට සපෝට් එකක් ඕන එකක් දෙන්නම් නෑ. අපිට ඔබ වහන්සේගෙන් උදව්වක් ඕන. ඔබ වහන්සේ පුරාවිද්‍යාවෙන් අනුමත අරන් දෙන්න කිව්වා. එතන මන් දන්නවා පුරාවිද්‍යාවේ කයිත සජිත් ප්‍රේමදාසතුමාට කියලා. මේ රට මේ නාඩගම් නවත්තන්න ඕන. මතක තියාගන්න බොහොම ආදරෙන් කියන කරුණා කරලා මේක දුන්න නැත්තම් පැය 48ක් ඇතුළත මං ජීවිතේ දේශපාලනය කරලා නෑ. අනිවාර්යෙන් ජනාධිපතිකම් කාලය ඉස්සරහා ඉඳ ගන්නවා මම. ඊළඟට තව දුක සිද්ධිය තමයි මෙයා මේ ලයිට් ටිකට මෙයාගේ ඉන්න ෆ්‍රයාලුව එකතු කළා සෝලා එකතු කරන් තිබ්බ වැඩේට කරන්න. ඔය නොමිලේ නෑ. නොමිලේ. ඔව්. නෑ නෑ සෝලා ඕනේ නෑ කිව්වා. ප්‍රතිපාදනයෙන් කියලා දෙන පුරාවිද්‍යාවෙන් කිව්වා. මෙතන ඇත්තටම මේ අනවසර ඉදිකිරීම් කූරගලට ගියොත් බලන්න පුළුවන් ඕන තරම්. ඒ කියන්නේ මම අපේ සජි ප්‍රේමදාස ඇමතිතුමාට යෝජනා කරනවා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. අනවසර ඉදිකිරීම් එතන පිරිලා
ඒව ගැන බලන්නේ මෙතන පන්සලට විදුලිය ඉල්ලුවම ඒක නවත්තන්න කියලා නතර කරනවා. ඉතින් හරිම අසාධාරණයි. මම ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක වහාම ආයි ඉල්ලා අස් කරගන්න මේ ලියුම අරගෙන. මොකද මේක අපිට මේ වැඩේ අපි කොහොම හරි කරන්න ඕනේ. පුතේ ඔයගලන්ට ගොඩක් පිං. මේ කතා කරන පුරා විද්‍යාව ගන්න ඔයා. ගන්නේ රංජන නාමනායකෙන්ද යන්න? නෑ නෑ නෑ. යන්න බලමු. මොකද යා කියන්නේ බලන්න අපි. මම කතා කරයි දන්නේ නැහැ. හලෝ ප්‍රොෆෙසර්. ප්‍රොෆෙසර් මං කතා කරේ අර අපේ මේ මේ වැඩේ මොකදුනේ මේ කූරගල වැඩේ අපි මේ බලාගෙන ඉන්නවා. මම තමයි මේක ඕගනයිස් කරේද නැ? ඇයි මේ එකපාරට ඇයි එකපාරට නව නතර කරන්න කියලා කිව්වේ මේක මේ ලෙටර් අපිට? ඒක සංස්කෘතික අමාත්‍යාංශයෙන් කරනවා. ඒ කියන්නේ සංස්කෘතික අමාත්‍යාංශයෙන්? දැන් මේක සංස්කෘතික අමාත්‍යාංශයේ යටතේ තියෙන්නේ කූරගල වෛද්‍ය දෙපාර්තමේන්තුව. ඔව් ඒක තමයි. දැන් 26 ඒක තමයි 26 වෙනිදා අපිට මේ අප්‍රූවල් එක මේකට හම්බුණානේ මිනිස්ට්‍රියකට. එතකොට දැන් අපි ලේමනක් කරියානේ අපි ලේමනක් කෙවුවනේ ඒක තාවකාලික නවත්තන්න කියලා. ඇයි ඒක මේ ඇමතිතුමාගේ උපදෙස් පරිදිද නැවත්තුවේ? දෙපාර්තමේන්තුව සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ යටතේ තියෙන්නේ නේද පුරා විද්‍යා? එතුමාද මේක? ඔව් ඒ කියන්නේ එතුමාද මේක නතර කරන්න කිව්වේ? මේ මා සංස්කෘතික අමාත්‍ය. ආ එතුමා තමයි මේක නතර කරන්න කිව්වේ නේද? මොන හේතුවක් දන්නේ නැහැ. විදුලි බල දෙපාර්තමේන්තුව තියෙන රවි කර්ණනායක ඇමතිතුමාගේ ප්‍රොෆෙසර් දැන් මේකේ 26 වෙනිදා නෑ ප්‍රොෆෙසර් 26 වෙනිදා අප්‍රූවල් එකක් ලෙටර් එකක් දුන්නනේ. ලෙටර් එකක් දීලිවල ඒ අවලංගු කරන්න හේතුව මොකද්ද ප්‍රොෆෙසර්? මේක එකපාරටම පැය 24 කින් කියන්න ඕනේ නැහැ කාටවත්. ආ ඒක කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඇමතිතුමා ඔය කියන මොකද? ඒ කියන්නේ ඇමතිතුමාට හිතන විදියට අප්‍රූවල් දෙන්නයි ගලවන්නයි පුළුවන් ඒ කියන්නේ නේ? ඔව් ඊට පස්සේ ඇමතිතුමා නැවතුම මේක ඕගලන් අප්‍රූවල් එක දුන්නා පස්සේ ඇමතිතුමා නෙමෙයි අමාත්‍යාංශයේ ලේකම් තුමා මට උපදෙස් දුන්නා. ඒක අමාත්‍යාංශයෙන් කරනවා. ඔව් ඒ කියන්නේ ලේකම් දෙන්නේ ඇමතිතුමාගේ උපදෙස් පරිදිනේ නේද? ඒකෙදි මගෙන් අහන්න එපා. හා හරියයි. බොහොම ස්තුතියි මාත්මයා. අහන් හිටියානම් මාධ්‍ය මේ අර මේ මෙතනට එන්න ඕන අර කොන්ද කෙලින් තියෙන රාජ්‍ය පරිපාලන ලේකම්තුමාගෙනේ මේ ජේෂ්ඨ අම්ම කෙනෙක්. දැන් කරුණාකරලා මේක දේශපාලනයේ ගාව ගන්න නැතුව මතක තියාගන්න. කූරගලට ලයිට් දෙන්න බැවුනොත් ඒ මේ 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 තියන්නේ රජේ මුදල්, ඒ තියන්නේ රජේ මුදල්. වට්ටියෙමකෝ පෙට්ටියෙමකෝ. මේ තියෙන්නේ ලකුණු පිළ ප්‍රශ්නයක්. ලකුණු. කවුද ලකුණු දාගන්නේ කියලා හම්බුනේ? ඔව්. මෙන්න මේක විතර අද්දුක් වෙනවා. බෞද්ධ සජිත් නවත්තනවා කූරගල ලයිට්. කතෝලික රවි අමතුමා දෙනවා කූරගලට ලයිට්. බොහොම පිං හැමදෙනාටම බලමු අපේ රටට මොකද වෙන්නේ කියලා. බොහොම පිං. බොහොම ස්තුතියි අපට.